ඔබේ ප්‍රියතම වැඩසටහන එවරි මෝනිං. ඉතින් අපි ඉන්නේ අද දවසේ අන්තිම පැය වාගේ. මේ වෙලාව මං හිතනවා වෙන් කරගන්න ඕන කියලා පොතක් ගැන කතා කරන්න. මොකද අපි සාමාන්‍යයෙන් නිර්මාණ රස විඳිනවා, සෞන්දර්යාත්මක නිර්මාණ රස විඳිනවා. ඔය දේවල් අතරේ පොත් කියවන්න සාමාන්‍යයෙන් අපි ගොඩක් අය කැමතියි. ඒ වෙලාව අපි අඩුවෙඩි වශයෙන් අපි හැමෝම වෙන් කරගන්නවා. අපි සිත බැඳි නවකතාවක් තියෙනවා නම් හෝ කෙටි කතා සංග්‍රහයක් තියෙනවා නම් හෝ සමහරක් වෙලාවට අපි ආස කරන කතා නැවත නැවතත් කියවන වෙලාවල් තියෙනවා. ඉතින් අපි හිතුවා එවරි මෝනිං වැඩසටහනේ මේ අන්තිම පැය භාගය පොතක් ගැන කතා කරන්න වෙන් කරගන්න ඕනයි කියලා. ඒ නිසාම වෙනදා වගේම සාමාන්‍යයෙන් අපි ටිකක් පොතක් ගැන කතා කරද්දී මේ කොටසක් අපි ටිකක් විශේෂයෙන් කතා කරනවා ඒ නවකතාව ඔබට දැනෙන්න කොයි වගේද මේ නවකතාව කියලා දැනවන්නත් එක්ක. ශ්‍රේත මා මියගිය බව ඒ අරලිය මලට කියන්න. මෙහෙම කියන්නේ ලේඛිකා කෞශල්‍යා රාජපක්ෂ. කෞශල්‍යා එක තමයි අපි මේ පොත ගැන සහ තවත් විශේෂ වූ කරුණු කාරණා ගැන ඔබත් එක්ක බෙදා හදාගන්න සූදානම් වෙන්නේ. ආයුබෝවන් සුබෝදෑසනක් කෞශල්‍යා. ආයුබෝවන්කි. දැන් මම ආපු ගමන් අහපු දෙයක් තමයි මේකද ඔයාගේ පළවෙනි පොත කියලා. මේ මගේ පළවෙනි පොත. පළවෙනි පොත ප්‍රකාශයට පත් වුණා නේද? ඔව් ප්‍රකාශයට පත් වුණ පළවෙනි පොත. අපි මේ පොතට කලින් කොහොමද මේ ගමන ආවේ කියලා චුට්ටක් මතක් කරලිමුද? ඇත්තටම මම ඉස්කෝලේ යන කාලේ ලියුවා. ඒ වුණාට ඒ කියන්නේ කට්ටිය ඇත්තටම දැනගෙන ඉඳෙන මම ලියනවා කියලා. දහම් පාසලේ ගද්‍ය රචනා තරඟවලට ලියලා ඒ වලින් ජයග්‍රහණය කරා. ඊට පස්සේ මෑත කාලීනයේ තමයි මම ලිවීම වැඩිපුරම කරේ. ඒ කියන්නේ මම කැම්පස් HND. ඒකෙදි මුලින්ම කවි ලියන්න ගත්තා. කවි ලිව්ව ඉස්සර හංගගෙන ලිව්වේ. ඊට පස්සේ ඒකේ සංගරාව කලඹ සංගරාවට තමයි මගේ පළවෙනි කවිය නිකුත් වුනේ. ඊට පස්සේ චුට්ට චුට්ට FB එකට ලිව්වා. ඔය පළවෙනි කවිය මතකද? පළවෙනි කවිය මතක නැහැ. ලිව්වේ අපේ කැම්පස් එක ඇතුලේ යලා තියෙන බොන්ඩ් එක සහ ජේෂ්ඨත්වය ගැන තමයි ලිව්වේ ඒ කවිය. ඊට පස්සේ මම FB එකට ලිව්වා. FB එකෙත් කවියක් ලියනවා, ආයි මාස 6-7ක් ගිහිලා ආයි කවියක් දානවා, එහෙම ලිව්වා. පස්සේ මෑත කාලය වෙද්දි තමයි ගොඩක් මම ලියන්න ගත්තේ. ඒත් කතා ලියනවට වඩා අර සමාජයේ මට දැනුණ ආදරය හරි, ඒ කියන්නේ ඒ සමාජය ඇතුලේ තිබුණ දෙයක් පොඩි දෙයක් මම ලියන්න ගත්තා. ගොඩක් පොත් කියවනවා. ඒ නිසා අර පොත් කියවලා මම ගොඩක් වෙලාවට රිවිව් එකක් FB එකට දානවා. ඒක තමයි මේ ගමනේ මූලාරම්භය මගේ. ඒ කියන්නේ සමාජ මාධ්‍ය සෑහෙන උදව්වක් වෙලා තියෙනවා මේ ගමනේ එන්න නේද? ඔව්. දැන් සාමාන්‍යයෙන් පොතක් ලියලා ඒක කාටවත් රස විඳින්න කියවන්න දෙන්න බැරුව ඉද්දි එහෙම කාලෙකුත් තිබ්බනේ. දැන් හැබැයි මුහුණු පොත හරහා ඔය දේවල් ගොඩාක් අකා මකා වෙලා දැන් යම්කිසි පොතක් හරි කතාවක් හරි ප්‍රකාශයට පත් කරන තැනට ඔබව අපිව පොළඹන තැනට පත් වෙලා තියෙනවා. මේත් එහෙම කතාවක්ද? ඒ කියන්නේ කතාව තත් වඩා පොතක් ලියන්න පෙළඹෙව ඇත්තටම පොතකට රිවිව් එකක් දාපු එකක ඒ ඔතොමැටිකව අර මෙච්චර ලස්සන ඒ කියන්නේ යාමගේ Facebook එකේ ලියපු රිවිව් හැම එකම වගේ බලලා එයක්ව අර මෙච්චර ලස්සන ලියන්න පුණුවන්කම තියද්දි ඇයි පොතක් කරන්නේ නැත්තේ කියලා ඇත්තටම පොතක් කරන්න ආසාවෙන් ඉඳි ඒ වකවානුවේදී ආසාවෙන් ඉඳා මොකද මම එතකොට රැකියාවක් කරා හැමදාම මම මාසෙට 5000ක පොත් ගන්නවා හැමදාම මගේ සැලරි එකෙන් 5000ක පොත් ගන්නවා ඒ පොත්වල රිවිව් දදා ඉඳියේ එතකොට හිතන ලියන්න ආසයි ඒත් අර මම කවිනේ ලිව්වේ ඒ නිසා අර ලොකු කතාවක් ගොතන්න මට බැරි වෙයි කියන ප්‍රශ්නේ මට තිබුණා පස්සේ ඒ ඕත නිසා තමයි මම පොතක් ලියනවා කියන තැනට ආවේ දැන් හැම මාසෙම 5000ක් වෙන් කරනවනේ පොත් ගන්න. එතකොට සාහිත්‍ය මාසෙ කොහොමද? සාහිත්‍ය මාසෙට 10000ක් වෙන් කරලා තියෙනවා. දෙගුණයක් වෙන් කරලා තියෙනවා නේ. දැන් ඒ වගේ එකතු කරපු පොත් කන්දක් ඇති ගෙදර. ඔව් පොත් තියෙනවා. සමහර වෙලාවට යාළුවෝ සමහර යාළුවෝ අරගෙන ගිහලා ගෙනත් දෙන්නෙත් නැහැ. ඊට අමතර දැන් පොත් කියවන්න ආසෙ උනට يعني සල්ලි නැති අය ඉන්නවනේ. එහෙම අර මට තේරුණොත් මම එයාට දෙනවා ආපහු දෙන්න කියන වචනේ නොකිය පොත දෙනවා සමහරු දෙනවා. එතකොට මම කියන එක මගෙන් ටැග් එකක් විදිහට තියාගන්න කියලා.
ගොඩක් වෙලාවට මාත් එක්ක ඉන්න අයට මම බර්ත්ඩේ එකට දෙන්නේ පොත්. මන් දන්නේ මට එක තියෙන්නේ පොත් කියවන අයමයි. එතකොට ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට පොත් අරන් දෙනවා. ඉතින් අර ගොඩක් වෙලාවට 5000ක් පොත් ගත්තට සමහර වෙලාවට බර්ත්ඩේස් වලට පොත් යනවා. එහෙමත් වෙනවා. දැන් ඔබ කියවනේ ගොඩක් පොත් කියවනවා. ඒ අතරේ මේ පොත් කියවලා વિચાર ලියනවා. මේ දේවල් එක තමයි මේ පොතක් ලියන්න ඕන කියන පන්නරය මේක ප්‍රකාශයටපත් වෙන තැනට ඔබ ආවේ කියලා. මම මෙහෙම හොතින් දැන් බොහොමයක් පොත්පත් කියවද්දී අතරින් වඩාත්ම කැමති කොයි ගණේ කොයි ආරක පොත් කියවන්නද? මම ගොඩ ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් හැම පොතක්ම කියවනවා. හැබැයි අර සමහර පොත් වල ඒ කියන්නේ වැඩිපුරම ආදරේ තිබ්බොත් ඒත් මට ඒ පොත කියවන්න අමාරුයි. ලිංගිකත්වයේ වැඩිපුර තිබුණොත් කියවන්න අමාරුයි. ගොඩක් වෙලාවට මම මහින්ද ප්‍රසාද් මස්සිඹුල සර්ගේ පොත් තමයි කියේ. ඒ ආරෙට මම ගොඩක් කැමතියි. ගැමි බස හැමදේම තියෙනවානේ. ඒ ආරෙන මම සාමාන්‍යයෙන් පරිවර්තනද ඒ හැම ශෛලියකම පොත් කියවනවා. අර විදිහට තමයි. ඒ කියන්නේ ඕනවට වඩා වැඩි ඕනම දෙයක් නැතුව අවශ්‍ය නැහැ කියන තැන ඉඳන් තමයි පොත් තුනත් පරිශීලනය කරන්නේ. ආදරය යනු ලබා ගැනීම පමණක් නොව දුර සිට ඔවුන් දෙස බලා සැනසීමයි. අපි ආදරය කරන මිනිසුන් අපිට ආදරය කළ යුතුයි යන්න සම්මතයක්ද නැත. ළඟට ගත්තුන් රිසිසේ ආදරය විඳිද්දී සිතින් ආදරය කළුන් ඔවුන් දෙස බලා සතුටින් සිටීම ආදරය වන්නේය. ඉතින් ආදරයට කිසිදු දිනයක නිර්වචනයක් නැත. ශ්වේත, මම කලින් මතක් කරේ මා මිය ගිය බව ඒ අරලිය මලට කියන්න. මේ කතාව කොයි වගේ කතාවක්ද? අපි දැන් පොත පැත්තට හැරුණොත් ශ්වේත කියන්නේ ආදර කතාවක්. එතෙන්දී ඒක පාර්ශ්වීයාදයක් වගේම දිවිපාර්ශ්වික ආදරයකුත් තියෙනවා. ඇත්තරම ඒ කියන්නේ මම දැන් ওই පොත නෙවෙයි මුලින්ම ලියන්න ගත්තේ. ওই පොත ලිව්වේ ඇත්තටම සති දෙකකින්. ඒ කියන්නේ එක පාට ආපු අදහස ලියාගෙන ගියා. ඔය පොත ඇතුලේදී මට පෙන්වන්න ඕන ඒ කියන්නේ ඇත්තටම දැන් සමාජයේ ආදරය කියන අය ඒ කියන්නේ ආදරයේදී හුඟක් වෙලාවට සමහර වෙලාවට මුරණ්ඩු වෙනවා. ඒ කියන්නේ අනිත් කෙනාට හානියක් කරන්නනේ. ඒ නිසා මම ඔය පොත ඒ වගේම තමයි පිරිමි ළමයින්ට ගොඩක් ගෑල් ළමයි බ්ලේම් කරනවා වැඩි. ඒ නිසා මම ඔය පොත ඒ පිරිමි ළමයාගේ පැත්තෙන් සහ ගෑල් ළමයාගේ පැත්තෙන් කියන දෙපැත්තෙන්ම ලියන්න මේ පෙළඹුණා. ඇත්තරම කියනනම් ওই පොත ඇතුලේ තියෙන ආදර කතාව ඇතුලේ ගොඩක් අහිමි වීම වෙච්ච ගෑනු දඹුරු කියන සාමාන්‍ය අපි ගැමි පරිසරයකට ගියොත් ගැමි පරිසරයේ ඇත්තටම ගෑන් ළමයි හරියට අතවර වලට ලක් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට දුප්පත්කම නිසා ඉගෙන ගන්න බැරි වෙන අවස්ථා තියෙනවානේ. ඒ නිසා මට අවශ්‍ය වුණා ගෑන් ළමෙක් මොන බාධකේ ආවත් ගෑන් ළමයට පුණුවන් ඉගෙන ගන්න. ස්වාධීනත්වයක් ලබා ගන්න පුළුවන් ජීවිතේ ඉස්සරහට ගෑල්ලමෙට් එන්න පුළුවන්. ඒ වගේම තමයි ආදරය ගත්තොත් ඔය පොත ඇතුලේ ඒ කියන්නේ ඔක්කොම කියත් නෑ චූටි පොතක්නේ. ආදරය ගැන ගත්තොත් ඒකපාර්ශ්වීය ආදරයක් තියෙනවා ශෂංක කියන චරිතයේ. ඒ චරිතය ඇත්තටම ගොඩනගද්දී මට ඕනුණා සමාජයට දෙන්න මේ වගේ පිරිමි ආත්ම ඉන්නවා. ඇත්තටම ශෂංක අන්තිම මොහොත වෙනකම්ම කියන්නේ මේකේ ප්‍රධාන චරිතයේ අප්සරාට කියන්නේ ආදරේ කියලා. ඒ නිසා ශෂංක ආදරේ කියන හදන මොහොතේ අප්සරා වෙන කෙනෙක් විවාහ වෙන්න තීරණය කරනවා. ඒත් ශෂංක කවදාවත් අප්සරාට කියන්නේ නැහැ එයා ආදරේ කරනවා කියලා. අවසාන මොහොතේදී ශෂංකගේ ඩයරියක් නිසා තමයි අප්සරා දැනගන්නේ ආදරේ කරනවා කියලා. නමුත් ශෂංක නොදනුවත්ව අප්සරත් කාලයකදී ශෂංකට ආදරය කළා තියෙනවා. ඔහු ආදරය කරයි කියන මතයක ඉඳලා තියෙනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් එහෙම නම් අපි නෑ අපිට මෙයාව ලබා ගන්නම ගොඩක් පිරිමි ළමයින්ගේ දැන් තියෙන සමාජයනෝ මම දැකලා තියෙනවා. නෑ මේ ගෑන් ළමයි අපි ලබා ගන්නම ඕන. මෙයා මගේ විතරයි. අතහැරලා ගියත් සමහර වෙලාවට දැන් පෞගිය කාලවකවානු වල ගොඩක්ම ගෑන් ළමයා මැරුවා. ඒ කියන්නේ කැම්පස් එක ඇතුලේ ඉන්නවා ගෑල්ලම පිරිමිලම ඇරියේ. ඒ නිසා මට හිතුණා නැහැ ආදරය කියන්නේ අපි ළඟ තියාගන්න එකක් නෙවෙයි දුර තියාගන්නත් එක නෙවෙයි ඇත්තටම ආදරයකට නිර්වචන නැහැ. මොකද මම සමාජය ඇතුලේ දකිනවා හුඟක් අය ඈතින් ඉඳන් ආදරය කරනවා. තවත් සමහරු ළඟින් ඉඳන් ආදරය කරනවා. තවත් සමහරු ළඟින් ඉඳියත් ගොඩාක් සැරයි. ඇත්තටම මගේ යාළුවන්ගේ ඒ කියන්නේ බෝයිස්ලත් එක්ක බලද්දී එහෙම. එතකොට ඒ හැම කෙනෙක්ගේම සමහරවිට සැර කෙනා ළඟත් ගොඩක් ලොකු ආදරයක් තියෙන පුළුවන්. දැන් ඒගොල්ලෝ කතා කරනකොට කියනවනේ
එයා සැරුණාට යමට ආදරේ මට මෙන්න මේ කරුණ හින්දා ආදරේ කියලා. ඒ නිසා තමයි මම කියන්නේ අර පිරිමි ළමයට බ්ලේම් එක දාන්න ඕනේ නැහැ. මේකේ පිරිමි චෛත්‍ය දෙකක් තියෙනවා. පස්සේ අප්සරා මැරි කරන බොයි ගැනත් මම කියන්න ඕනේ. ඇත්තටම ඒ කියන්නේ එයා ඒ ගෑල් ළමයට ඉස්සරහට එන තමයි උදව් කරන්නේ. ආපස්සට අදින්නනේ. ඉතින් පිරිමි ළමයෙක් වුණාම දැන් ගොඩක් වෙලාවට අපි රැකියාවකට යද්දී මැරි කරද්දී එතනින් එහාට පිරිමි ළමයෙක් දෙන්නේ නැහැනේ ගොඩක්. දැන් නම් සමාජෙ ගොඩක් හැඩ ගැහිලා මෙතෙන්දී ඒ පිරිමි ළමයා උදව් කරනවා. ඒ වගේම ශෂංක ආදරය කරනවා කියලා දැනගෙනත් එතන අවබෝධය. ඇත්තටම විවාහ ජීවිතයක අවබෝධය කියන දේ තියෙන නිසා මම අවබෝධය කියන දේ මිනිස්සුන්ට ඒත්තු ගන්නවන්න. ඒ කියන්නේ පවුල් සංස්ථාව ඇතුලේ දෙන්නම රස්සාවල් කරනකොට සහ ඒ අතරමඟදී දෙන්නටම ගැහෙනු උදවිය හම්බ වෙනවා, පිරිමි අය හම්බ වෙනවා. ඒ තුලින් අපි කොහොමද නෑ මෙයා විශ්වාසය තියෙන්නේ මෙයා මට විතරයි ආදරේ. දැන් මගේ කියන මතේ තියාගෙන ඉදියොත් කොයිම වෙලාවකවත් ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ, රණ්ඩු ඇති වෙන්නෙත් නෑ. හොඳ සවන් දීමක් තමයි ආදරේදී ඕනේ. ඉතින් ආදරේට ඇත්තන නිර්වචන නැහැ. ඇත්තටම නැද්ද නිර්වචන? මම හිතන විදියට නැහැ. අපිට ඒ නැති නිසාම වෙන්න ඇති. අපිට කැමති කැමති විදිහට ආදරය කියන්නේ මේකයි, ආදරය කියන්නේ මේකයි කියලා නිර්වචන දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ නේ. දැන් මේ පොත ඔබ කිව්වා මේ දැන් ගොඩක් වෙලාවට පිරිමි පාර්ශවයට අපි දෝෂාරෝපණ එල්ල කරනවා මේ වගේ තැන්වලදී. ආදරය කියන විෂය මාතෘකාවලදී ගොඩක් වෙලාවට එහෙම අපි ඒ පැත්තට ටිකක් වැඩිපුර බණිනවා කියලා. මේ පොතේ මේ පොත ලියද්දී කරුණු එකතු කරගත්තේ මේ සමාජය තුළින්ද නැත්නම් ඔබගේ හිතේ ඇඳිච්ච මේ චරිත කොහොමද එකතු කරගත්තේ? මගේ හිතේ ඇඳිච්ච පිරිමි රූප, ඒ කියන්නේ අපිට මොන ගැහෙද්දි අපි ආදරය කරද්දී දැනෙන පිරිමි රූප වගේම සමාජය ඇතුලේ මම දැක්කපු පිරිමි රූප. සමහර පිරිමිලා ඇත්තටම සමහර පිල්ලමයි ඉන්නවා ගෑල්ලමයා ආදරය කරන ගෑල්ලමයා වෙනුවෙන්, ඒ කියන්නේ මොන ප්‍රශ්නේ වුණත් ඒ ගෑල්ලමයා රහසින් ආදරය කරනවා. ඒ ගෑල්ලමයාට හැමදේම දෙනවා. සමහර වෙලාවට ගෑල්ලමයාගේ පැත්තෙන් බලද්දි ගෑල්ලමයා සම්පූර්ණයෙන්ම නාස්ති වෙලා තියෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවක ගොඩක් පිරිමි පාර්ශවය කරන්නේ තවත් ප්‍රයෝජන ගන්න බලාගෙනනේ. නමුත් එහෙම නොකරන පිරිමි ප්‍රාශ්වත් මට මුණ ගැහුණා. ඉතින් මං හිතුවා අන්න ඒ චරිතය උද්දීපනය කරන්න ඕනේ කියලා. ඒ නිසා තමයි ඒ චරිත අතර ඒ කියන්නේ ශෂංකව තමයි මම වැඩිපුරම අර ටිකක් මේ උලුප්පල අරන් තියෙන්නේ මේ නව කතාව තුල. කවුද උදව් කරේ මේ දේවල් වලට, මේ ප්‍රකාශනය දැන් ඔබ ලේඛකේ ලේඛිකාවක් වෙන්නේ මේ පොත හරහා? ඒ දෙයට කවුද පිටිපස්සෙන් හිටියේ, අත දුන්නේ කවුද? ඇත්තටම මගේ අම්මා තමයි උදව් කරේ. ඇත්තටම මම මේ වෙලාවේ කියන්න ඕන මම ගොඩක් ලියනවා සහ කියවනවා. එක්තරා අවස්ථාවක මට බ්ලේම් එකක් ආවා පොත් කියවන්න එපා ඔයාගේ මොලේ පිස්සු කියලා. ඇත්තටම එහෙම අපේ සමාජේ තියෙනවා. ඒ අවස්ථාවක මම ගෙදර ඇවිල්ලා ගොඩක් ඇඬුවා. ඒකේ මට ඇත්තටම මේ කතාව කියන්න හරි අපහසුයි. ඇඬපු වෙලාවේ අම්මා තමයි කිව්වේ නෑ ඔයාට ලියන්න පුනුවා. විශේෂයෙන්ම මම FB එකේ ලියනවා සමාජයේ දකින්න දේ නරක පැත්ත වුණත් මම ලියනවා. ඒක සමහර වෙලාවට අපේ Facebook එකේ ඉන්න අය ඒගොල්ලෝ ඒ විදිහ නම් ඒගොල්ලන්ට ඒක දැනෙනවා වැඩිනේ. ඒ අවස්ථාවක මට එහෙම සිදුවීමක් සිදු වුණා. මම එදා ගොඩක් කැඬුවා. ඇත්තටම මම ගොඩක් සංවේදී. ගොඩක් අන්නකොට අම්මා තමයි කිව්වේ ඔයා ලිව්වා අපි හිතලා නෙවෙයිනේ ලිව්වේ, ඒ අපේ වෙලාවට ආපු අදහස. විශේෂයෙන්ම කියන්න ඕන මට ඒ කියන්නේ කොලේක ලියන්න බෑ. මම FB එකේ ලිව්වත් ඒ අවස්ථාවේ ආන්දම් මට ලියන්න ඕන කියලා ලියාගෙන යන එක තමයි කරන්නේ. කොලේක ලියනවා හරිම අඩුයි. පොත ලියද්දිත් එහෙමයි. නෝට් පෑඩ් එකේ ටයිප් කරගෙන ගියේ. ඒ වෙලාවේ අම්මා තමයි හයියට ඉඳි. අම්මා කිව්වා මට ඕනේ නැහැ ඇත්තටම ඔයා දුක් විඳිනවට. ඔයා ලියන්න ආසනම් ලියන්න, මම ඒකට උදව් කරනවා කියලා. මගේ තාත්තත් නැහැ. ඉතින් අම්මත් අසනීපෙන් ඉන්නේ. නමුත් අම්මා මට දුන්න පන්නරය තමයි දැන්ුණත් මම නිකන් ඉඳියත් ඔයා ලියන්නේ නැද්ද ලයිබ්‍රියන්නේ, මම සමනේ ලයිබ්‍රියනවා, ලයිබ්‍රියන්නේ නැද්ද ඔයා පොතක් කියවන්නේ නැද්ද කියලා මාව මොටිව් කරන්නේ මගේ අම්මා. හැම තැනකදීම මාව මොටිව් කරන්නේ මගේ අම්මා. ඒක නිසා තමයි මේ පොතේ පිදුම වෙන් වෙලා තියෙන විදිහට විශේෂ ආකාරයට. මම ඒක මතක් කරන්නම්. ගැටසිර නොකොට කෙල්ලෙක් විදිහට මට මගේ ජීවිතේ නිදහස උපරිමයෙන් ලබන්නට ඉඩ දුන් අම්මාට, රට වෙනුවෙන් ජීවිතය කැප කරමින් පවුලේ බර උසුලන
මල්ලීට. උඹ කියවන පොත් ඇතුලේ තියෙන ජීවිතේ සැබෑ ලෝකේ නෑ කියූ ඔහුට ලෝකය පටන් ගන්නේ මගෙන් බව පෙන්වා දුන් ඔහුට මේ සියල්ලෝම සමසිතින් දරාගත් මට. ඒ පිදුම හරි ලස්සනයි සහ විශේෂයි සහ හරිම සංවේදී කියලා මට හිතෙනවා. මොකද අන්තිමේදී මේ හැමදේම දරාගත් මටත් මේ පොත අයිති නේද? ඇත්තටම විශේෂයෙන්ම මල්ලි ගැනත් කියන්න ඕන. මගේ මල්ලි ආමියක ඉන්නේ. එයත් පොත ලියන්න ගත්ත කියපු දවස ඉඳන් ඔයා ලියනවාද මොනවද වෙන්න ඕන කියන තැන ඉඳියා. ඒ කියන්නේ ඇත්තටම ත්‍රිවිධ හමුදාව ඉන්න කෙනෙක්ට හැමතිස්සෙම ගෙදර එන්න බෑ. ඒ වගේ වෙලාවකදී ඇත්තටම කියන්නේ අපේ තාත්තා නැහැ, අම්මයි මායි විතරයි ඉන්නේ. ඒ වගේ වෙලාවක මල්ලි කරන මෙහෙය ඇත්තටම වචනයෙන් කියන්න බෑ. ඒ තරම් එයා මට සංවේදී සහ මම වැඩිපුරම ආදරෙන් මගේ මල්ලිට. ඊට අමතරව පොතේ අපේ ඇත්තටම පොත්වල ලෝකයක් නැහැ කියලා හුඟක් මිනිස්සු කියනවානේ. සමහර වෙලාවට මේ පොත කියපු අය මං කියන්නේ මේ පොත කියපු අයත් මට හම් වෙලා තියෙනවා. මගේ ජීවිතෙත් මෙහෙම, මම ආදරේ දකින්නේ මෙහෙම, මං ඔයාගේ පොතෙන් ඒ දේ දැක්කා. සමහර වාශ මගේ රිවිව් දාපු අයත් සමහර කෙනෙක් කිව්වා මම මේ පොතේ මාව හොයන්න බැලුව මට කොතන තිබවත් මාව හම්බුන්නේ නැහැ මේ පොතේ. ඒ කියන්නේ ඕනම කෙනෙක් පොතකින් තමන්ව හොයනවා. එතකොට කාටවත් කියන්න බෑ මේ අපි පොතකින් සමහර වෙලාවට සමාජයට අවවාදයක් දෙනවා. ඒ වගේම තමයි පොත කියවන කෙනා සමාජය ඇතුලේ ඉන්න චරිත මෙයා මේ වගේ තමයි කියන එක හිතේ හිතනවා. ඉතින් ඒ නිසා පොත් කියන අය පිස්සු නෙවෙයි. ඇත්තටම මම ඒක කියන්න ඕන, පොත් කියන අය පිස්සු නෙවෙයි. මම හිතනවා පොත් කියන අය ගොඩක් වෙනස් කියලා. කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම ලෝකයක් මවාගෙන නැහැ. නමුත් ඒගොල්ලොන්ගේ ඇතුලේ තියෙන ලෝකේ හරි ලස්සනයි. ඒක හරිම ලස්සනයි. ඊට අමතරව කියලා තියෙනවා ලෝකය පටන් ගන්නේ මගෙන් කියලා පෙන්වා දුන්න ඔහුට කියලා. අපි කරන හැම දෙයකම අපි දෙයක් කරොත්, අපි වැරදි දෙයක් කරොත් ලෝකෙට යන්නේ වැරදි දෙයක්. අපි හරි දෙයක් කරොත් ලෝකෙට යන්නේ හරි දෙයක්. එහෙනම් අපි වැරදි දෙයක් කරොත් සමාජයට වැරදි දෙයක්. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම හොඳ දෙයක් කරන්න, සමාජයට හොඳ දෙයක් කරන්න ඕන. අපි අනිත් කෙනාව හදන්න නෙමෙයි, අපි හැදිලා ඉන්න ඕන. ඒ නිසා තමයි ඒ මේ කියලා දුන්න කෙනාට පොත පිදුවේ. ඉතින් මේ හැමෝම සමාජ මට්ටමේ මට මුණ ගැහුණු හැමෝම මං සමසිතින් දරාගත්තා. සමාජ ටැංවලදී වැටුණා, බින්දුවටම වැටුණා. ඔය පොත ලියනකොට මගේ මම ගොඩක් උඩ ඉඳියා නම් මම බින්දුවටම වැටෙනලා තමයි පොත ලියන්නේ. එතකොට මං හැමතිස්සෙම කියන්නේ බින්දුවට වැටෙන්නත් ඕන. මගේ ජීවිතේ මං ගොඩක් බින්දුවට වැටුණා. අධ්‍යාපනයෙන් නම් ගොඩක් ඒ කියන්නේ මං HND වෙනකන් ආවා. නමුත් සමාජයේ තිබුණ සමාතැන්වදී බින්දුවටම වැටුණා. බින්දුව තමයි මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. දැන් ඇත්තටම මං ශ්වේත කරේ සෙල්ෆ් පබ්ලිෂ් එකක් විදිහට. ඒකෙදි දැන් මං හිතුවේ මගේ පොත එච්චර වැළඳ ගනීවි කියලා. සෙල්ෆ් පබ්ලිෂ් එකට ගොඩක් අමාරුයි ඇත්තට. මේ කියන්නේ අපි පබ්ලිෂර් කෙනෙක්ගේ හරහා නෙවෙයිනේ යන්නේ. එතෙන්දී විශේෂයෙන්ම කියනවනේ මගේ FB එකට මම සාමාන්‍යයෙන් පිටතින් අය අඳුරන්නේ නැති අය ඇඩ් කරගත්තේ නැහැ. දැන් තමයි ඇඩ් කරගන්නේ. එතකොට මුලින් දකින්නේ මගේ යාළුවෝ ටික විතරයි මම ලියන දේවල්. මගේ FB එකේ ඉන්න අය විතරයි. දැන් මාව ඒ ඉන්න තැනට වඩා ගොඩක් අය අඳුරනවා සහ මං අඳුරන්නේ නැති කොට්ටාශයක් මගේ පොත ආදරෙන් වැඳගෙන තියෙනවා. ඉතින් මං හිතනවා මම ඒ අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නවා සහ කිය මිනිස්සෙක්ට කතා කරන්න පුළුවන් වචන වංගාව තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම කොයිතරම්නම් සතුටුයිද සහ කොච්චර සතුටක් ආඩම්බරයක් හිතනවා ඇතිද කියලා හිතන ඔබ ගැන ඔබගේ මවට මට මේ වෙලාවේ ඒක තමයි හිතුනේ මේ කතාව අහන් ඉද්දී. ඇත්තටම අම්මට ගොඩක් සතුටුයි. මගේ අම්මට ඇවිදින්න අමාරුයි. නමුත් දැන් අදත් මාව එක් කරගෙන ආවේ අම්මා. එයා ඇත්තටම මං හිතන්නේ ඒ කියන්නේ ලිවීම කියන දේ ජීවිතේ කවදාවත් මම පොතක් ලියාවිවත් ලේඛකයාවක් වෙයි කියලාවත් හිතුවේ නැහැ. මොකද මම එළවලට මුලින්ම කරේ බයෝ. ඒ අතරතුර තමයි තාත්තා අසනීප වෙන්නේ. ඒ නිසා මම සබ්ජෙක්ට් එක මාරු කරන කොමර්ස් වලට. ඊට පස්සේ කොමර්ස් කරනකොටත් තාත්තා හොස්පිටල් ඉදදී තමයි මම එළවල් කරන්නේ. ඊට පස්සේ තමයි HND ගිහිල්ලා මගේ උසස් අධ්‍යාපනය ඉවර කරන්නේ. ඒ අතරමඟ තාත්තා නැතුව ඇත්තනම හරි අමාරුයි. ජීවිතයක් ගෙන යන ගොඩක් අමාරු. දැන් මං දන්නේ නැහැ ඇත්තනම පියෙක් අහිමිවීම දරුවෙක්ට වගේම පවුලකට ගොඩක් ඒක හිඩසක්. එතකොට අම්මත් ඒ තාත්තා අසනීපෙන් ඉඳියේ. නමුත් අම්මා
මාවයි මල්ලිව ඇත්තනම ගොඩක් දුරගෙනාව. ඇත්තනම මං හිතනවා අම්ම ගොඩක් ආඩම්බර වෙනවා ඇති මං ගැන සහ මල්ලි ගැන. අම්ම වගේම අපිටත් ආඩම්බරයි. සහ මේ එවරි මෝනින් වැඩසටහන හරහා ඔබත් එක්ක කතා කරන්න ලැබීම ගැන, ඔබගේ පොත මේ විදිහට බෙදා හදා ගන්න ලැබීම ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. මොකද අපි මේ එක පොතක් ගැන තමයි කතා කරන්නේ. නමුත් මේ පොත පිටිපස්ස බලපුවහම සෑහෙන කතන්දර ගොඩක් තියෙනවා. සෑහෙන දුක, සතුට, උත්සාහය, කැපකිරීම, ලොකු කතන්දරයක් තියෙනවා මේ පොත පිටිපස්සේ. ඒකයි හැම වෙලාවෙම අපි මේ වැඩසටහන් හරහා මේ වගේ අලුත් දේවල්, අලුත් ලේඛිකාවන්, අලුත් ලේඛකයින් ඔබට හඳුන්වා දෙන්න, ඔබ අතරට ගෙන්නන්නේ ඒකයි. මොකද ජීවිතේ ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්නට පුළුවන්. පුද්ගලින් විවිධාකාරයි, සිතුවිලි විවිධාකාරයි, අපි දකින විදිහ, කතා බහ කරන විදිහ හරි වෙනස් විවිධාකාරයි. මේ හැම දෙයක්ම සමසිතින් දරාගෙන තමන්ගේ අරමුණ ඉලක්කවලට යන අයට තමයි මේ ආඩම්බරය, මේ හැම දෙයක්ම අපි පුද කරන්න ඕන. ඉතින් ඒ අතරේ මං හිතන්නේ ඔබ ඒ එක එක් ජීවිතයේ ජයගත්ත. ඊළඟට දැන් ශ්වේත කියන මේ පොතින් පස්සේ ඊළඟ දැන් මොන හරි අලුත් පොතක් ඔබ ලියමින් පවතිනවද, කොහොමද? එක පොතක් ලියලා ඉවරයි. ඇත්තටම මේකට නමක් තාම හිතනවා. ඒක දැන් මේක කියවපු කෙනෙක් ඒ පොත කියවුවත් ප්‍රේමයම තමයි ශානරේ යන්නේ. නමුත් ඒකේ වචන ටිකක් සැරයි. දැන් මෙතනදි මම පිරිමි පාර්ශවය හොඳ කරලානේ. අරකෙදි සමහර විට ඒක නරක වෙන්නත් පුළුවන්. මොකද අපි සමාජයේ හැම පැත්තෙම බලන්නේ අනිවාර්යයෙන්. ඒ නිසා ඊට අමතරව තව පොතක් ලියාගෙන යනවා. හිතනවා දෙසැම්බර් මාසේ ආයිත් පොතක් අවුට් කරන්න. සාමාන්‍යයෙන් නිර්මාණ ගැන කතා කරද්දී ඕනෑම නිර්මාණයක් ඇතුළෙදී අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා අපිව හොයන්න, අපිව දකින්න. ගීතයක් අහද්දී උනත් මම උත්සාහ කරනවා ඒක ඇතුලේ මම දකින්න. මේ තැන මම හිටියා නම් මං කොයි වගේ ක්‍රියා කරයිද ඔය වගේ දේවල් එක. ඒ වගේම තමයි මේ කතා පොත් ඇතුළෙත් අපි කියවන්න කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දරුවෙක්ගේ උනත්, තමන්ගේ උනත්, ඕනෑම කෙනෙක්, ඕනෑම වයස් තරාතිරමක කෙනෙක්ට චින්තන ශක්තිය වැඩි වෙනවා. අපි දේවල් මවා ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ජීවිතයේ අත්දැකීම්, නොලබපු අත්දැකීම් අපි මේ හරහා ලබනවා. මං හිතන්නේ මේ කතාව ඇතුලේ යම් තාක් දුරකට ඔබත් ඇති. එහෙමනේ. මේ කතාව ඇතුලේ මම නැහැ. දරා ගැනීම තිබුණට මම නැහැ පොත ඇතුලේ. නමුත් මම ව්‍යංගාර්ථයෙන් වෙන ගෑනු චරිතයක්ව ආදේශය කරා. ඔව්. මගේ ඒ කියන්නේ මගේ කතාව ගත්තොත් හරි අමාරුයි ඇත්තටම. ඒ කියන්නේ ගොඩක් දුක් වින්නේ නැහැ. නමුත් තාත්ත නැතිවීමෙන් පස්සේ ගොඩක් බාධක ආවා අපේ ජීවිතවලට. ඒ බාධක මේ පොත, ඒ ආපු බාධක ලියන පොතක් මදි ඇත්තටම. ඒ කියන්නේ ඇත්තටම පොතක් මදි. ඒක මට වචනෙන් විස්තර කරන්න බැරි තරමටම ඒ බාධක, සමහර බාධක ගොඩක් දරුණුයි, සමහර බාධක ගඟක් වගේ ඔය ගලාගෙන ගියා. ඒ හැමදේම අතරින් ඇත්තටම දැන් ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙනවා. ලේඛිකාව ඇත්තටම මගේ හීනයක් නෙමෙයි. මම ඉදී ඇත්තටම මම කොමර්ස්නේ කරේ නිසා මම හිතාගෙන ඉදී අලවි අංශයෙන් ඉස්සරහට යන්න, අලවි කළමනාකරවරයක් වෙන්න. දැන් ඉතින් ලේඛන කලාවට අත්පොත් තියලා තියෙනවා. ඉතින් බලමු මේ ලේඛන කලාවෙන් ඉස්සරහට යන්න ආස හිතුණා. හේතුව කියන්නේ පොත කියවලා අපු රිවියු නිසා. ඒ රිවියු ඒ සමහර අය හදාගන්න වැරදි කියලා තිබ. මොකද පළවෙනි පොත සමහර අයගේ රිවියු සහ ඒ මිනිස්සු සංවේදී වුණු විදිය, චර්ච් යන ගර්ල් කෙනෙක් රිවියු එකක් දාලා තිබ්බ. ඇත්තටම අකේ මම දෙවියන් වහන්සේට ස්තුති වෙනවා වට ඒ වගේ ලස්සනට ලියන්න අවස්ථාව දුන්නට. ඒ වගේ වචන ගොඩක් තියෙනවා. ඇත්තටම ලිවීම ඇතුලේ මං හිතන්නේ මම ජොබ් එකක් කරත් ලිවීමෙන් ලබන සතුට මට ජොබ් එකකින් ගන්න බැරි වේවි. අනිවාර්යයෙන්ම අපි ගොඩක් ජීවිතේ වැඩිපුරම ආස දෙන්නේ අපි කරන්න ඕනේ. කොහොම හරි කරන්න ඕනේ දෙන්නේ. අපි වෙන වෙන රැකියාවක නිරතුණත් ඔබ ආස දෙය යතරින් කරනවා නම් ඒක තමයි වටින දේ. කවදා හරි ඔබට ආසාවෙන් මතක් කරන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා ඔබට ශ්වේත
හොයාගෙන අරන් කියවන්න වටින පොතක් මා මියගිය බව ඒ අරලියා මලට කියන්න. කෞශල්‍ය රාජපක්ෂ අපගේ ආදරණීය ලේඛාවත් එක්ක තමයි මේ පොත ගැන සහ ඒ ජීවන අත්දැකීම් ගැන ඔබත් එක්ක බෙදා හදාගත්තේ. ඉතින් කෞශල්‍ය බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතුනාට මේ දේවල් ගැන කතා කරන්න, මේ පොත ගැන කතා කරන්න විශේෂයෙන්ම. ඒ වගේම තමයි ඉදිරි වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථකව කරගන්න ඒ අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියක්. ඒ වගේම මාත් ස්තුති කරන්න ඕන සුප්‍රීම් ටීවී ආයතනයට. මොකද මම නවක ලේඛිකාවක්. මට ලබා දුන්න අවස්ථාවට ගොඩක් ස්තුතියි. ඒ වගේම අක්කටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ පොත කියවේ නිමල් මාමා තමයි අපිට අවස්ථාව ලබලා දුන්නේ. නිමල් මාමට වගේම මාත් එක්ක ඉඳපු මගේ පිටිපස්සෙන් ඉඳපු හැමෝටම ස්තුතියි. විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන මම ලියපු දෙයක් වැරදියට හිතාගෙන මට බ්ලේම් කරපු කට්ටියක් ඉන්නවනේ. ඒ නිසා තමයි මම මේ පොත ඇත්තටම සැප්තැම්බර් මාසෙට තමයි පබ්ලිෂ් කරන්න ඉදියේ. ඉතින් මං ජූලි 27 තමයි පොත පබ්ලිෂ් කරේ. ඉතින් මං ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ඒගොල්ලෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව මට කරපු දෙයින්. මං ගොඩක් අද ඉස්සරහට ආව වගේම මම ඇත්තටම ඒගොල්ලන්ට ගොඩාක්ම ස්තුති කරනවා. එදා ඒ දේ නොකරනම් මට අද මෙතනට එන්න ලැබෙන්නේ නැහැ. කිසි ඒ කියන්නේ තරහකින් නෙමෙයි. දැන් හුඟක් අය වෛරණි කරන්නේ. මම හැම කෙනෙක්ටම කියන්නේ තව කෙනෙක් අපිට රිද්දනවා නම් අපි යට වෛර කරන්න නෙමෙයි පුරුදු වෙන්න ඕන. එයාගෙන් අපිට හම්බුන අවස්ථාව දැන් මට ඒ අවස්ථාව වෙන අවස්ථාවකදී ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඇත්තටම කවුරු හරි බ්ලේම් කිරීමකදී හරි ඕනම අවස්ථාවකදී අපිට තව අවස්ථාවක් තමයි ලැබෙන්නේ. ඒ නිසා ඒ හැමෝටම මම ගොඩාක් ස්තුතියි. අනිවාර්යයෙන්ම. ඉතින් ওই ධෛර්ය ශක්තිය හැමදාමත් ওই විදිහටම තියෙන්න ඕන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි නැවතත්. ඉතින් එවරි මෝර්නිං වැඩසටහනේ පැය දෙකක් ඔබ අපිත් එක්ක ඉතාමත් ආදරෙන් සතුටින් ගෙව්වා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හෙටත් මේ වගේම උදේ 8ට අපිව බලාපොරොත්තු වෙන්න. ඉතින් එහෙනම් අද දවසට අපි ගිහින් එන්නම්. සුබ දවසක්. Every morning.